නෝ පොලිටික්ස් අද අපිත් එක්ක එපිසෝඩ් තුනේ එකතු වෙන්නේ අපි හැමෝම බොහොම ආදරය කරන ඊටත් වඩා අපි හැමෝම බොහොම ගරු කරන කොයි වෙලේ දැක්කත් බොහොම සිනාවුස මුහුණින් අපිව ආමන්ත්‍රණය කරන විශේෂඥ වෛද්‍ය වින්‍ය ආරියරත්න ඔබතුමාව බොහොම ආදරෙන් ගෞරවයෙන් අද වැඩසටහනට පිළිගන්නවා විශේෂඥ වෛද්‍ය වින්‍ය ආරියරත්න සර්වෝදය සභාපති ඒ වගේම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති බොහොම ස්තුතියි ඔබතුමා මගේ ආරාධනය පිළිගත්තට නව පොලිටික්ස් වැඩසටහනට බොහොම සතුටුයි අභිෂේකා මේකට සම්බන්ධ වීමට ලැබීම පිළිබඳව මම හිතන්නේ ඔබතුමා එක මම මේ වගේ සංවාදයක් කරන පළවෙනි අවස්ථාව ඉතින් බොහොම ගෞරවයක් මට මම මුලින්ම ඔබතුමාගෙන් අහන්න කැමතියි සම්පූර්ණ නම මොකක්ද වින්‍යා ශාන්තිදාස් ආරියරත්න ශාන්තිදාස් ආරියරත්න රටේ දරුවෝ මගේ දරුවෝ රටේම දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාව උදෙසා අපි විසින් ආරම්භ කරන ලද ව්‍යාපෘතිය වෙනුවෙන් ඔබට කරන ආරාධනයයි ඔබ පාසල් දරුවන් 200ට අඩු පාසලක ගුරුවරයෙකු විදුහල්පතිවරයෙක් නම් ඒ වගේම ඔබේ පාසලේ පෝෂණ අවශ්‍යතා සහිත දරුවන් සිටිනවා නම් පහත දැක්වෙන දුරකථන අංකය ඔස්සේ ඔබට පුළුවන් අපිට කතා කරන්න අපිව සම්බන්ධ කරගන්න රටේ දරුවෝ මගේ දරුවෝ ව්‍යාපෘතිය ඔබේ පාසලේ දියක් කිරීම වෙනුවෙන් එතකොට ડોක්ටර් සර්වෝදයට එන්නේ කොයි කාලේ වගේද ඔව් ඇත්තටම මම ඉපදුනේ සර්වෝදය පරිසරය කියලා කියන්න පුළුවන් ඒ මොකද මගේ පියා තමයි සර්වෝදේ නිර්මාතෘවරයා එතකොට සර්වෝදය ව්‍යාපාරය පටන් ගත්තේ 58 මම ඉපදුනේ 62 එතකොට මගේ පියාගේ සහයේ පවුලේ මුළු ජීවිතේම කැපකලිය සමාජ සේවය සඳහා එතකොට සර්වෝදයට කොයි කාලෙද සම්බන්ධ වුනේ කියලා ප්‍රශ්නය අහුවාම උපදිනු දායින්දා නමුත් නිල වශයෙන් සම්බන්ධ වුනේ මම වෛද්‍යවරයෙක් හැටියට සුදුසුකම් ලැබලා රජයේ වෛද්‍ය සේවයේ ඉඳලා ඊට පස්සේ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් වශයෙන් වෛද්‍ය පීඨයක සේවය කළා නිල වශයෙන් සම්බන්ධ වුනේ 2000 වර්ෂයේ. එතකොට 2000 වර්ෂයේ ඉඳලා 2022 23 මේ වර්ෂයේ වෙනකන් මම සර්වෝදයේ තමයි පූර්ණ කාලීනව වැඩ කරේ. නමුත් වෙනත් වෘත්තීමය වගකීම් රාශියක් දරන අතරේ තමයි මේ සර්වෝදයේ වගකීමුණුත් දරලා මේ දක්වා අපි මේ විදිහට මා සේවය සඳහා කැප වුණේ. එතකොට ડોක්ටර් සර්වෝදය රැකියාවක් විදිහට සර්වෝදයට ප්‍රවිෂ්ඨ වෙන්න කලින් වෙනත් රැකියාවන් කරලා තියෙනවද ડોක්ටර්? ඔව් මම වෛද්‍යවරයෙක් හැටියට සුදුසුකම් ලැබුවේ 1989 වර්ෂේ. ඊට පස්සේ මම පශ්චාත් උපාධියක් කළා ඇමරිකා ජනපදයේ. ඊට පස්සේ ඒ කාලේ තිබුණු අර ජේවීපී කලබල තිබුණානේ 88 89 90 ඒ කාලේ විදේශ සුදුසුකම් ලැබපු වෛද්‍යවරුන්ට පවා ඒ පත්වීම් ලැබීමේ ප්‍රමාදයක් තිබුණා ශ්‍රී ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල වහලා තිබුණා ඒ නිසා 90න් පස්සේ තමයි ඒ පත්වීම් දුන්නේ එතකොට අනිවාර්යයෙන්ම විදේශ වෛද්‍ය උපාධිය තියෙන වෛද්‍යවරු විශේෂ විභාගයකට මුහුණ දීලා එළියාපදිංචිය ලබා ගත යුතුයි මගේ වෘත්තීය ජීවිතේ පටන් ගත්තේ පොළොන්නරුව මහරෝහලෙන් දිස්ත්‍රික් මහරෝහල කියලා දැනට හැඳින්වෙන නමුත් ඒ කාලේ ඒක කුඩා රෝහලක් ඒකට කියන්නේ මූලික රෝහලක් කියලා වේස් හොස්පිටල් එකක් එතකොට මගේ මුල් පත්වීම හම්බුනේ 1990 අප්‍රේල් මාසේ සීමා වාසික වෛද්‍යවරයෙක් හැටියට. එතකොට ඒ මොහොතේ තිබුණා ඒ අවස්ථාවේ කියන්නේ අප්‍රේල් ඉඳලා ජූනි දක්වා කාලේ තිබුණා සටන් විරාමයක්. එතකොට ඒ සටන් විරාමය සමයේදී තමයි මා සේවයට යොමු වුණේ. එතන කිසිම කියන්නේ පහසුකම් තිබුණ නැති රෝහලක්. ශල්‍ය වෛද්‍යවරු පවා හිටියේ නැති හින්දා කියුබාවෙන් පැමිණි ස්වේච්ඡා කියන්නේ රජයෙන් කියුබානු රජයෙන් එවපු වෛද්‍යවරු තමයි සේවය කරේ. ඒ වගේ තත්ත්වයන් යටතේ තමයි පුහුණුව ලැබලා ඊට පස්සේ ඒ මුළු අවුරුදු 10ම වගේ වෛද්‍යවරයෙක් හැටියට සහ වෛද්‍ය අංශයට සම්බන්ධව තමයි කටයුතු කරේ. ඊට පස්සේ මගේ ඇත්තටම උනන්දුව තිබුණේ රෝහල් වල සායනික සේවය කරන විශේෂඥ ක්ෂේත්‍රයකට වැඩිය ප්‍රජා වෛද්‍ය ක්ෂේත්‍රයට. මොකද අර හැදුනේ වැඩුනේ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරපු පුද්ගලයෙක් හැටියට මම හිතා වැඩි සේවයක් කරන්න පුළුවන් රෝග නිවාරණ පැත්තෙන් එහෙම නැත්නම් මහජන සෞඛ්‍ය පැත්තෙන් කියලා. ඉතින් ඒ අනුව මම 95 වර්ෂයේ ඉඳලා ඒ පශ්චාත් උපාධිය ලබාගෙන විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න අවුරුදු 8ක් විතර ගත කරා. ඊට පස්සේ තමයි සර්වෝදය සේවයට පූර්ණ කාලීනව යොමු වුනේ. මම මේ ප්‍රශ්නේ අහන්නෙම ડોක්ටර් දැන් පුත්කලිකව අපිට ડોක්ටර් එක වැඩ කරන්න සමහර අවස්ථාවල හම් වෙලා තියෙනවානේ. එතකොට මොකක් හරි වැඩ කර ડોක්ටර්ට ඔන්න අද කතා කරොත් කියයි අනේ අපි මම යාපනි. ඊට පස්සේ හවුස් වගේ කොහරි කතා කරොත් මම හම්බන්තොට. එහෙම නැත්නම් ඊළඟ දවසේ කතා කරොත් නුවරඑළිය.
ආයෙ දවසක කතා කරොත් මාවක් හරි වැඩකට අනේ මට එන්න වෙන්නේ නැහැ නේ කොහොම මං ප්‍රංශයේ යුරෝපයේ එහෙම නැත්නම් කොහේ හරි තුර්කියේ එහෙම නැත්නම් ඉන්දියාවේ හරි ගිහිල්ලා ඉතින් ડોක්ටර් ඊටාම කාර්යබහුල ජීවන රටාවක් ගත කරන්න හැබැයි කොයි වෙලේ දැක්කත් මං අර ආරම්භයේදී කිව්වා වගේ බොහොම hina වෙලා හලෝ අභිෂේක ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ මහන්සි නැද්ද? ඒ කියන්නේ මිනිස්සෙක්ට එහෙම කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒක අර තමන් නිතරම එළියත් එක්ක ගැවසෙන ගැටෙන කෙනෙක් නිසා ඒ සිනහව තමන් හරිම සැහැල්ලුවෙන් සතුටින් ඉන්නවා කියන එක કૃතිමව මවාගත්තු දෙයක්ද? අභිෂේක ඇත්තටම මේ පොඩි කාලේ ඉඳලම අපේ හැදියාව තිබුණේ ඒ කියන්නේ මගේ දිමාපියනුත් හැම වෙලෙම කිව්වේ තමන්ට තෘප්තිමත් වෙන දෙයකට පමණයි තමන් යොමු වෙන්න ඕන කියලා. ඉතින් මම හිතන්නේ මුළු ජීවිත කාලයේම විශේෂයෙන් මම තෝරගත්ත විෂයත් ජනතාවට සේවයක් කරන්න ඕනහින්ද කරපු තෝරා ගැනීමක් ඒකම මේ සෑහෙන කාලයක් අර මිනිස්සු එක්ක ගත කරනකොට අපේ ඇත්තටම මගේ පොඩි කාලේ ඉඳලා මතක ඇති කාලයක ඉඳලා මගේ පියා මාව අරගෙන අපිව අරගෙන ගියා කියන වැඩිමහල් දරුවන් දෙන්නේ අපි 6 දෙනෙක් ඉන්නවා පවුලේ කාන්තාවන් මේ ගැහණු දරුවන් 6යි 3යි පිළිම දරුවන් 3යි 6 දෙනයි ඔබ පවුලේ මම දෙවනියා මට වැඩිමල් සහෝදරියක් ඉන්නවා ඉතින් අපි දෙන්න තමයි මේකද අපි දෙන්නගෙන් පස්සේ වයස් පරතරයක් තියෙනවා අනික හතර දෙනාට ඉතින් අපි දෙන්න තමයි මේ ගම්වලට තාත්තයි අම්මයි එක ඒ කාලේ ගියේ 60 දශකයේ සහ 70 දශකයේ ඉතින් එතනදී ඇත්තටම අපි මේ රටේ යථාර්ථය දැක්කා එතකොට හැම වෙලෙම අපි අපේ ජීවිත සාපේක්ෂව සකස් කරගත්තේ ඒ යථාර්ථයත් එක්ක කවදාවත් අපිට ඕනකමක් තිබුණේ නැහැ මේ මේ අසරණකම මිනිසුන්ගේ දකිද්දී අපිට මේ ආත්මార్థකාමීව ඊට වැඩිය ගොඩාක් ඉහළ තැනකට අපේ භෞතික ජීවිත ගෙනියන්න. එතකොට ඒකත් එක්ක තෝරා ගැනීම තමයි තියෙන්නේ. මම choice එක අපේ ජීවිතවල ඉතාම වැදගත්. Tamante ඒ choice එක සමහර වෙලාවට මේ හැමෝගෙම හැමෝටම නිදහසේ ගන්න බැරි වෙන තත්ත්වයන් තියෙනකෝ තමන්ගේ දෙමාපියන් කියන ඔයා මේ වෛද්‍යවරයෙක් වෙන්න ඉංජිනේරුවෙක් වෙන්න මෙලොඩ් ડોක්ටර් එක තෝරා ගැනීම නෙවෙයි නෙවෙයි ඒක තමයි එතකොට තෝරා ගැනීමක් නෙවෙයි එතකොට මෙතනදී ඇත්තටම මට අපිට මේ නිදහස තිබුණා අපි 6 දෙනාට මේ නිදහස තිබුණා ඉතින් එන්නේ අපි කැමති ක්ෂේත්‍රයක් තෝරගන්න එතකොට අපි 6 දෙනාම ක්ෂේත්‍ර 6කට ගියේ මගේ සහෝදරිය ගත්තොත් එයා නීතිඥවරියක් කොළඹ විශ්වවිද්‍යාලයේ කතික ජ්‍යෙෂ්ඨ කතික ආචාර්යවරියක් හැටියට අවුරුදු 25ක් සේවය කරලා එයා විශ්‍රාම ගියා. එතකොට අනික් එක සහෝදරයෙක් පයිලට් කෙනෙක්. එයා ඊටාම ජේෂ්ඨ කටා එයා වේස් එකේ පයිලට් කෙනෙක්. ඊළඟට මගේ සහෝදරයෙක් එක සහෝදරයෙක් මේ IT ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්. අනික් මේ නංගිලා දෙන්නා ඒ වගේම වෙනත් විශේෂ ක්ෂේත්‍රයක. ඉතින් අපිට තෝරා ගැනීමට නිදහස තිබුණා. ඉතින් ඒකත් එක්ක අපි වන්තෝරාගත්ත විශේෂ ගත්තොත් එතකොට වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉතාම පීඩණයකින් තමයි වැඩ කරන්නට උනා. ඒ වගේ මම විදේශ උපාධියක් ලැබපු වෛද්‍යවරයෙක්. එතකොට මම මගේ වෛද්‍ය උපාධිය ලැබුවේ පිලිපීනේ. පිලිපීනයත් ඒ කියන්නේ මධ්‍යම මට්ටමේ ආදායම් ලබන රටක්. අඩු ආදායම් ලබන 80 දශකයේ 80 දශකයේ අවුරුදු 7ක්ම මම ගත කරේ පිලිපීනේ. ඉතින් එතනදී මම ඒ භාෂාව ඉගෙන ගත්තා, වෙනත් සංස්කෘතියක් ඉගෙන ගත්තා. ඉතින් එතකොට අපිට අර ජීවිතේ අභියෝගයන්ට මුහුණ දෙන්න හොඳ පන්නරයක් ලැබුණා. දැන් උයන්න මට හොඳට උයන්න පුළුවන්. ඒක උයන්න පුරුදු වෙන කිසි දෙයක් ඉඳ නෙවෙයි තනියම මේ හිටපු හින්දා මේ අධ්‍යාපනය ලැබනකොට ඉතින් ෆිලිපීන ගිහලා ડોක්ටර් ලංකාවේ කෑමද හැදුවේ නැද්ද ඒ විදිහට මට ඒක තමයි මගේ තියෙන එක දුර්වලතාවයක්. මම මේ ගොඩක් හරීම මගේ මේ තේරීම අඩුයි කෑමට මම කැමති ලංකාවේ රයිස් ඇන් කරි වලට තමයි. මොනවාද සාමාන්‍ය ව්‍යංජන වලින් ડોක්ටර් කැමතිම? පරිප්පු, පොල් සම්බල්, ඊට පස්සේ අල බැදලා, කහ බෝංචි, මාළු. ડોක්ටර් ඔය ටික රහට හදන්න පුළුවන්. ඒකේ නෑ. ඇත්තටම මේ සමහර ඒවා නම් එහෙම රහට හදන්න අමාරුයි. නමුත් ගොඩක් දේවල් හොඳ පෝෂදායි, සමබර පෝෂදායි ආහාරයක් හදාගන්න පුළුවන්. කඩවිලියට පුළුවන්. එතකොට මේ ඒ පුහුණු ලැබෙ. එතකොට එතන ඇත්තටම මේ දැන් මේ විදේශ පුහුණුව ලැබුව වෛද්‍යවරු ගොඩක් අයට ඉතාම අමාරු තත්ත්වයන් යටතේ උන්ට වැඩ කරන්න හැදියාකුත් තියෙනවා. මං කියන්නේ නැහැ මේ ලංකාවේ සුදුසුකම් ලැබු බයිදුන් ටික නැහැ කියලා. නමුත් අර ඒගොල්ලන්ට අර මේ තමන්ගේ රටේ නෙවෙයිනේ ඉන්නේ. එතකොට එන අභියෝග ටිකක් වල ස්වરૂපය වෙනස්. ඉතින් ඒකත් එක්ක සෑහෙන්න ආත්ම විශ්වාසයක් ආවා තත්ත්වවල විවිධ තත්ත්වවලට මුහුණ දෙන්න. එතකොට මම පිලිපීනින් ඉන්නකොට තමයි මාකෝස්ගේ ඒ අර මේ එයාගේට විරුද්ධව ඒ ජනතා විප්ලවයක් ඇති වෙලා එයාට යන්න උනේ. එතකොට ඒ වගේ කාලයකදී අපේ ජීවිතත් අවදානමකට ලක් වුණා.
විදේශීය විදේශීය අයට ඒ වගේම විදේශීය ශිෂ්‍යයින්ට එතකොට දැන් ඒ වගේ තත් වලට කොහොමද මූණ දෙන්නේ ඒ ඉස්සර වගේ මේ WhatsApp මොනවත් නැහැ බුක් කරලා තමයි කෝල් එකක් ගන්න ඕනේ එතකොට ඉතින් ගෙදර බය වෙලා ඉන්නේ මොනවා හරි අනතුරක් වෙයිද කියලා ඉතින් ඒ වගේ කියන්නේ මාෂල් ලෝ තිබුණේ එතකොට ඒ කියන්නේ හමුදා නීති යටතේ ඉතින් ඒ වගේ තත්ත්වයන්ට මූණ දීලා එතකොට ආපහු ඇවිල්ලා අර පොළොන්නරුව වගේ තැනක කෙලින්ම වැටුනේ මේ අර ගැටුම්කාරී පරිසරයකට. එතකොට අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කරගෙන වෙච්ච පහරදීම් විශේෂයෙන්ම LTT සංවිධානයෙන් අර සිවිල් වැසියන් ඝාතනය කරා විශාල සංඛ්‍යාවක් පොළොන්නරුවට කාත්තංකුඩි ඒරාවුර ඒ ප්‍රදේශයේ පොළොන්නරුවට එහා නමුත් පොළොන්නරුව රෝහල තමයි මේ සියලුම ඒ තුවාල වෙච්ච අය සහ ඒ මලමිනී පවා ගෙනවිත ඒක සම්පූර්ණයෙන්ම හිතාගන්න බැරි අත්දැකීමක් කියන්නේ කම්පනයක් එක පැත්තකින් ඉතින් එතනින් එහාට ජීවිතේ කම්පනයක් මුහුණ දෙන්න අවශ්‍ය නැහැ ඒ ලේද ඒ මරණද ඒ සියලු දේ දැක්කහම එතකොට ડોક્ટર ජීවිතේ කම්පාවට පත්වෙච්ච වැඩිපුරම කම්පාවට පත්වෙච්ච පත් අවස්ථාව තමයි ඒක ඒක හින්දාම තමයි මම තෝරගත්තේ ඊට පස්සේ මගේ පශ්චාත් උපාධියට ඒ කම්පණය මානසික කම්පණය දරුවන්ට වෙන මානසික කම්පණය පිළිබඳ තමයි මගේ පර්යේෂණ නිබන්ධය මම MSc උපාධියට කළේ ඒ හේතුව නිසා. එතකොට ඒකත් එක්ක මම ගොඩාක් ස්වාධීන වුණා. ඒ කියන්නේ මට කියන්නේ කිසිම කෙනෙක්ගෙන් යැපෙන්න අවශ්‍ය නැහැ ඒ අවස්ථාවේ. මම එතකොට කසාද බැඳලා හිටියෙත් නැහැ 95 වෙනකන්. ඉතින් ඒ නිසා ලොකු පන්නරයක් ලැබුවා. ඉතින් විශේෂයෙන්ම වෛද්‍යවරයෙක් හැටියට පුහුණු වෙනකොට මේ අර දැන් නිින්දක් නැහැ. ඉතාම වැදගත් තීරණ ගන්න වෙනවා. තමන් ගොඩක් කනිෂ්ඨයි ඒ අවස්ථාවේදී. ජ්‍යෙෂ්ඨ උපදෙස් ගන්න මේ විශේෂඥ වෛද්‍යවරු පවන් නැහැ. ඒ ඉස්පිරිතාලේ නැහැ. සමහරට ටෙලිෆෝන් එකෙන් කොළඹට කතා කරලා තමයි සමහර උපදෙස් ගන්න වෙලා තිබුණේ. ඒ වගේ තත්ත්වයන්ට මුහුණ දෙනකොට තමන් ගොඩක් ඒකෙන් හැබැයි තෘප්තියකුත් ලැබුණා. ඒ කියන්නේ මේ දැන් 8 දිනක් සිටිය යුතු සීමාවාසික පුහුණුව සඳහා වෛද්‍යවරු 8 දිනක් ඉන්නවනේ. අපි හිටියේ 4 දිනයි. ඒ මොකද අර ලයිස්තුවේ 15 ඉන්න කට්ටිය තමයි යන්නේ. 15ට එන්නේ පිටරට ගිහිල්ලා උපාධි ලැබුවා තමයි. යාලව දානවා. දුෂ්කරම පළාතේට. ඉතින් ඒක හරිම සිනහවෙන් බාරගත්තයි. මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මේ ක්‍රමයට. ඒ වගේ අත්දැකීමක් ලබන්න අපි යොමු කරපු එක. ඒකෙන් අපේ පෞරුෂය ගොඩ නැගුණා ගොඩක්. ඊට පස්සේ මම විශ්වවිද්‍යාලයට සම්බන්ධ වුණාට පස්සේ මම හිතන්නේ ඒක මේ ලুকু අමුතු දෙයක් නෙවෙයි ඒක ස්වභාවයෙන්ම ආපු හැමෝටම ඒක තියෙන අපි ආශ්‍රය කරන ගොඩක් දෙනෙකුට ඔය කියන ගුණාංග තියෙනවා හැබැයි එකම දේ අර තමන් දැනගන්න ඕන කොතනදිද තමන් අර රතු ඉරට කිට්ටු වෙන්නේ කියලා. ඒ කියන්නේ මේක හරීම අපි ගත කරන ජීවිත සහ අපි ජාතික මට්ටමින් ගොඩක් වගකීම් අරගෙන කරනකොට ඒ වගේම අපි මේ දැන් දේශපාලන කතා කරන්න එපා කිව්වට දැන් සමහර දේවල් අපිට මේ වෙනස් කරන්න නම් මේ ක්‍රමයේ වෙනසක් ඇති විය යුතුයි ව්‍යුහාත්මක වෙනසක්. එතනදී කතා කරන්න වෙනවා. එතකොට එතන ඒ වටේන ප්‍රතිරෝධයක් තියෙනවානේ විවේචනයක් තියෙනවා ඊටාම ඔව් ඊටාම මේ නින්දිත විදිහට පහර දෙනවා. ඉතින් ගාණක් නැහැ. අර මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මේ ඒ සතර බ්‍රහ්ම විහරණ අපේ ජීවිතවලට අපි එකතු කරගෙන තියෙනවා. එතකොට කාගේ හරි දුක මේ එම්පති කියන එක බුද්ධ ධර්මයේ ඉස්සෙල්ලාම තිබුණේ. දැන් අපි එම්පති කියලා මේ සයිකොලොජි වල ඉගැන්නුවාට මෛත්‍රිය කියලා කියන්නේ ඒකනේ. අනිකාගේ දුක දකින්න එක, තේරුම් ගන්න එක, ඒකට යමක් කරන එක, ඒක ක්‍රියාවට නම් වෙන එක තමයි කරුණාව. ඊට පස්සේ උපේක්ෂාව ඒක කොහොමද අපි දරාගෙන ඉන්නේ අරකින් ලැබෙන තෘප්තිය මුදිතාව දැන් මේ මේ ගුණාංග තමයි අපි ඇත්තටම අපේ ජීවිතවලට ඒක චරිතගත කරගෙන තියෙන ස්වභාවයෙන් එන්නේ ඉතින් එතකොට සමහර අවස්ථාවලදී අපි ඔක්කොම මිනිස්සුයෝ කලකිරින අවස්ථා තියෙනවා නැතුව නෙවෙයි හැබැයි ඒව ගොඩක් වෙලාවට පෙන්වන්නේ නැහැ ඉතින් ඒක යම් දේවල් හංගන්න වෙනවා ඒ මොකද නැත්තම් තමන් එක්ක වැඩ කරන ලොකු පිරිසක් ඉන්නවා තමන්ගේ ගැන විශ්වාසය තියෙන අපිට මේකට මුහුණ දෙන්න බලි ඉතින් අපි සැලුනොතින් අර ඒ තත්ත්වයට මුහුණ දෙන්න ශක්තිය ගොඩක් තිබුණත් අනික් අය අධෛර්යයටපත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ අවස්ථා තිබුණා. ඉතින් අවුරුදු ගණනාවක් ඒ කියන්නේ මගේ පියා මේ සර්වෝදය ගොඩනගනකොට විශාල අභියෝගයන්ට මුහුණ දුන්නා. ජීවිත තර්ජන පවාව. ඉතින් එතකොට මේ හැම දෙයකටම මුහුණ දෙන්න අපිටත් ලොකු අවස්ථාවක් පන්නරයක් ලැබුණා. ශක්තියක් ලැබුණා. ඉතින් ඒක දිගටම ආවා. ඉතින් මං හිතන්නේ හැමෝගෙම ජීවිත මම නම් මගේ ජීවිතේ බලාපොරොත්තු වෙන තෘප්තිය. සතුටින් ඉන්න බැරි නම් ඒක ඇත්තටම hina වෙන්නේ දැන් ඕගොල්ලෝ කරන වැඩ දැක්කහම හරි තෘප්තියක් ලංකාවගෙන බලාපොරොත්තුවක් ඇති වෙනවා. මට කවදාවත් රට දාලා යන්න හිතුනේ නැහැ. ඒ කොයි වෙලාවකවත් හිතුනේ නැහැ. සහ මම වගේ හිතන 100,000 ගණනක් මේ රටේ තවමත් ඉන්නවා. අපි මේ එක්සෙප්ෂන්ස් නෙවෙයි.
ඉතින් අපි කොහොමද මේ ශක්තිය මේ මේ රටේ මේ සුන්දර රටේ අභිවෘද්ධිය සඳහා යොදවන්නේ කියන එක. ඉතින් ඒකට කැප වුණාම මම හිතන්නේ සතුටෙන් මේ රටේ ජීවත් වෙන්න පුළුවන්. හැබැයි අපිට අපේ මූලික අවශ්‍යතා ටික සම්පූර්ණ වෙන්න ඕන. ඒව නැතුව අපිට ආර්ථික අපහසුකම් වලට මුහුණ පාලා ඉන්නවනම් මිනිසුන්ට හිනා වෙන්න බෑ, දරුවන්ට හිනා වෙන්න බෑ, දරුවන් බඩගින්නේද කියන එකලන්ට හිනා වෙන්න බෑ. ඒ නිසා තමයි අපි පුළුවන් තරම් කැප වෙන්නේ. අපි එකතු වෙලත් සමහර වෙලාවට මේ පොදු මුළු තැන්ගිවල් මේ කමියුනිටි කිචන් මේක කරා ප්‍රජා මුළු තැන්ගිවල් වගේ. ඉතින් ඒ ඔක්කොම කරන්නේ අර අපි හැමෝටම සතුටින් ඉන්න පුළුවන් රටක් හදන්න. ඩොක්ටර්, දැන් ඔබ 1962 ඉපදිලා මම ඉපදෙන 95. එතකොට මේ යුග ගණනාවක් ඔබ ජීවත් වුණු පහු කරන් ආපු පුද්ගලයෙක්. ඒ යුග අතර තියෙන වෙනස්කම් ප්‍රධාන වෙනස්කම් මොනවද ඩොක්ටර්? මොකද මම බ්‍රිටෝ එක ඉන්ටර්විව් එකක් කරනකොට බ්‍රිටෝ කියපු දෙයක් තමයි දැන් මේ කාලේ ඉන්න මේ තරුණ ප්‍රජාව හරි ශක්තිමත්, බය නැහැ. හැබැයි පොඩි රෙසිලියන් ගතියක් අර දරා ගන්න ගතිය අඩුයි. හැබැයි අපේ පරම්පරාවට දරාගෙන කාගෙන ඉන්න පුළුවන්. හැබැයි මේගොල්ල මේ හරිම කියන්නේ ඉදිරි ගහමි, බය නැතුව කෑ ගහනවා කරනවා, හිතරේ ඕන දෙයක් කරනවා. හැබැයි දරාගෙන ඉමු අඩුයි කියලා ඔය වගේ වෙනස්කම් දෙකක් කිව්වා. ඔබට දැනෙන්නේ? ඔව්, ඇත්තටම අපේ දැන් මට මතක තියෙන කාලය මේ දශක 6ක් දැන් අපි ගත කරලා තියෙන්නේ. මට 60 ගණන් වල අගභාගයේ ඉඳලා හොඳට මතකයි. එතකොට 71 කැරැල්ලත් හොඳට මතකයි. දැන් කොවිඩ් වසංගතයේ වෙලාවේ ඔන්ලයින් පටන් ගත්තනේ. අභිෂේක දන්නවද 71 ඉස්කෝලේ වැහුණා කියලා? එතකොටත් ඔන්ලයින් වගේ ක්‍රමයකට අපිට පාඩම් ඉගැන්නුවා. ඒක තමයි තැපෑලෙන් එවනවා පාඩම් ටික. අහලා තියෙනවද? අහලා නැති. එතකොට ඇත්තටම මේ මාස කීපයක් හරි සති කීපයක් හරි ඒ අර අර මේ පාසලේ තියෙන මේ ඒ විෂයන් වලට අදාළව එක්සර්සයිසස් ඇවිල්ලා ඒ දෙමාපියන්ට ඒක කරන්න ඕන. ඒක තැපෑලේ හැම ගෙදරකටම යවනවා. ඔව්, ඒ තැපෑලෙන් ආවා. මම දන්නේ නාලන්දි මම ඉගෙන ගත්තේ. නාලන්දි විතරක්ද කියන මම හරියටම දන්නේ නැහැ. නමුත් ඒක හොඳට මතකයි මට. එතකොට ඊට පස්සේ ආපහු පාසල් ඇරුණා. ඉතින් අපි පාසල් ගියා. නමුත් අර කාලේ අරක සිද්ධ වෙනවා. එතකොට මම කියන්න ගියේ දැන් එක එක යුගයේ අභියෝග සහ සමාජ තත්ත්වයන් වෙනස්. නමුත් තරුණයෝ ප්‍රතිචාර දැක්වේ ඒ විදිහටමනේ. ඒ සමාජ ක්‍රමය ප්‍රතික්ෂේප කරානේ. ඒක හිංසාකාරීව වෙනස් කරන්න ඕන කියලා ඒගොල්ලෝ විශ්වාස කරා. අපි විශ්වාස කරන්නේ හිංසාකාරීව නෙවෙයි, අහිංසාවාදීව, පූර්ණ වශයෙන් අහිංසාවාදීව, ප්‍රජාතන්ත්‍රවාදීව වෙනසක් වෙන්න ඕන කියන එක. එතකොට මම හිතන්නේ ඒ එනර්ජි එක, ඒ ශක්තිය හැම තරුණ පරම්පරාවටම තියෙනවා. ඒ වගේම දරා ගැනීමේ ශක්තියක් තියෙනවා. නමුත් මම හිතන්නේ මෙතන වෙනස තමයි මේ තාක්ෂණයත් එක්ක ඔවුන්ට එකපාරට එක පිට කරන්න අවස්ථාව තියෙනවා. තමන්ට තරහ ගිහින් ටක් ගාලා Facebook එකේ දාන්න පුළුවන් නේ. දැන් සමහර අය ඉන්නවනේ එහෙම. ඒගොල්ලන්ට Facebook එකට ඒක දැම්මේ නැත්තම් ඒ ප්‍රෙෂර් එක රිලීස් කරගන්න බෑ. ඔබ කියන එක හරි. අපේ પરම්පරාවට මේ ටූල් එක නොතිබුණු හින්දා වෙන්න පුළුවන්. පොඩ්ඩක් දරාගෙන ඉවහත හැකියාව නිකම්ම ඇති වෙලා තියෙනවා. ඒ හින්දා වෙන්න පුළුවන්. එතකොට මේකද ගොඩක් කාලවට දැන් මමත් අපේ මේ තරුණ අයටත් කියන්නේ සමහර එනවනේ දැන් අපිට ඊමේල් හරි මොනවා හරි ඉමෝෂන් ඒ වෙලාවට ඉඳලා මට දැන් මේක රිප්ලයි කරන්න ඕන කියලා මම කියනවා රිප්ලයි කරන්න කමන්නේ ඒ විදිහට. හැබැයි පොඩ්ඩක් පැය භාගයක් ඉඳලා රිප්ලයි කරන්න. ඒ මොකද අර ඉමෝෂන් එකෙන් රිප්ලයි කරනකොට තමන් ඇත්තටම යථාර්ථය දකින්නේ නැහැ. පැය භාගයකට පස්සේ පොඩ්ඩක් ඉඳලා බලනකොට නෑ සමහර විට මේක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක හරිම වැදගත් අර තමන්ගේ රියැක්ෂන් එක. තමන්ට ඒ ශක්තිය තියෙනව දරා ගන්න. නමුත් මම හිතන්නේ ප්‍රායෝගිකව මේවා තමයි අපි කියලා දෙන්න ඕනේ. ඉතින් අර තරුණ පරම්පරාවේ ශක්තිය මේ මොහොතේ ඔබ මගෙන් අහුවොත් what keeps you going ඔබට ඔවා ඒ අර තරුණ මං වැඩ කරන මොකද මට හරි සතුටුයි මම මේ પરම්පරා කීපයක් එක්ක වැඩ කරන්න. ඉතින් ඒකෙදි ගොඩාක් අවස්ථා ඒගොල්ලන්ට නිර්මාණය කරලා දෙන්නේ. ඒගොල්ලන්ගේ මේ මොනවා හරි තියෙන කුසලතා අඳුනගෙන ඔයා මේකට ඔයාට හොඳ හැකියාවක් තියෙනයි මේ පැත්තෙන් යන්නේ නැත්තේ. ඒ වගේ කියලා ඒකට මම හරි ඇත්තටම හදවතින් කැමතියි. ඉතින් ඒගොල්ලන්ගේ නායකත්වයේ අරගෙන කරන දේවල් දැක්කහම දැන් අපි මේක පටන් ගන්න කලින් කතා කරා මේ ව්‍යවසායකත්වය ගැන. හොඳට මේ ආර්ථික මේ පීඩණිය යටතේ අලුත් දේවල් නිර්මාණය කරන අලුත් ඉතින් රැකියා නිර්මාණය කරන සිය දහස් ගණනක් ඉන්නවා මේ තරුණ ව්‍යවසායකයෝ. දැන් ඒගොල්ලන්ට බරපතල ප්‍රශ්නයක් මේ වෙලාවේ මේ මාසේ ලයිට් බිල ආවම මම දන්නේ නැහැ මේ ඒගොල්ලන්ට ওই එනර්ජි එක තියෙයිද කියලා. හරි. නමුත් සමස්තයක් හිතට ගත්තාම ඒක තියෙනවා. ඉතින් මම හිතනවා අපි ඒක තවදුරටත් පෝෂණය කළ යුතුයි.
කරලා මේ ඒ රෙසිලියන්ස් එක ඒ ප්‍රත්‍යස්තතාවයේ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම නායකත්වයේ ගොඩනැගීම අපේ ලොකු වගකීමක් කියලා අපේ පරම්පරාවේ. ඒක තමයි මම හිතන්නේ මේ අපි මොන හරි වැඩි හිටියන කම වැඩි හිටියෝ කියන්නේ ඉවසන්න ඉවසන්න කියලා කියන්නේ ඒ නිසා වෙනවා නා. ડોક્ટર මම අහන්න කැමති මේ දුප්පතෙක් වෙන එක වැරද්දක්ද? අසරණකම කියන එක ආර්ථික වශයෙන් ඒක මන් දන්නේ මම දුප්පතෙක් විදිහට හඳුන්වන එක මට කමෙන්ට් සෙක්ෂන් එකේ බයින්න පුළුවන් අභිෂේක කොහොමද එහෙම දුප්පතෙක් කියන්නේ කියලා. නමුත් දුප්පතෙක් වෙන එක වැරද්ද දුප්පතෙක් වෙලා ඉපදෙන එක වැරද්දක්ද? මම හිතන්නේ අපේ සංස්කෘතියෙන් කියනවානේ මේ කර්මය ගැන. එතකොට කියනවා හරි මේ ඔබ ඔබේ පූර්වය කරපු කර්මයේ ප්‍රතිඵලයක් තමයි මෙතන ඉන්නේ කියන්නේ. නමුත් ඒක විවාදාත්මකයි. ඒ මොකද ඇත්තටම බෞද්ධ දර්ශනය අරගෙන බැලුවත් ඒක ඒ විදිහට අර්ථකථනය කරන්න බෑ. ඒ කියන්නේ මේ කර්මය එක සාධකයක් පමණයි නේ. මේ ඉතින් එහෙම බැලුවහම එකක් තමයි අපි බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ තමන් උපතින් වසලයක් වෙන්නේ නැහැනේ. ඒ වගේම උපත්යෙන් කවුරු හරි දිලින්දෙක් වෙලා උපදිනවා නම් ඒකේ ඒකට බලපාන සමාජ ආර්ථික සහ දේශපාලන කාරණා ගොඩක් තියෙනවා. හරි. ඉතින් ඒවා වෙනස් කරන්න සමාජ වගකීමක් තියෙනවා. ඒකටනේ පාලන තන්ත්‍රයක් තියෙන්නේ. ඒකටනේ අපි රජයක් පත් කරන්නේ. ඒ නිසා දුප්පත් ජනතාවක් මේ රටේ ඉන්නවා. දැනට ඔබ අපි දන්නවා මේ දැන් තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක ජනගහණයෙන් 133%ක් පමණ පවුල් වලට වේල් තුන කන්න බෑ. ඊළඟට තව සීට මේ ආසන්නතම දත්ත ගන්න කියන්නේ ඔව් අනිවාර්යයෙන්ම පෝෂණ දත්ත ගත්තාම ඒ ආහාර සුරක්ෂිතතාවයේ නැති 133%ක් පමණ තියෙනවා පවුල්. තව ඒකත් ඇතුළුව 60%ක් පමණ තියෙනවා. ඒගොල්ලෝ මේ தත්ත්වයට මුහුණ දෙනවා. මේ මුහුණ දෙන්නේ එක්කෝ වේල් දෙකක් කාලා හරි යම් යම් දේවල් ඒගොල්ලෝ අඩු කරලා. දැන් ඒකෙන් වෙනවා විශාල සමාජ බලපෑමක්. ඒ කියන්නේ දරුවන් ඉස්කෝලේ යන්නේ නැත්නම් ඒක මුළු પરම්පරාවකටම බලපානවනේ. ඒ වගේ ගැටලු තියෙනවා. එතකොට මම හිතන්නේ දරිද්‍රතාවය කියන එක දුප්පත්කම කියලා කියන්නේ මූලිකව ඒගොල්ලන්ට ලැබිය යුතු ඒ මූලික අවශ්‍යතා ඒගොල්ලන්ට සම්පූර්ණයෙන් නැති තත්වයක්නේ. එතකොට එක පැත්තකින් රජයට වගකීමක් තියෙනවා. නමුත් අනිත් පැත්තට අපි සම්පූර්ණයෙන්ම සුබසාධන රාජ්‍යයක් කියන සංකල්පයට යන එකත් මම ප්‍රතික්ෂේප කරනවා. මම හිතනවා ඒ අපි අඳුනගන්න ඒ මේ දුප්පත් පවුල් කියලා අඳුනගන්න පවුල් යම් කාලයක් ඇතුළත ඔවුන් ඒ තත්ත්වයෙන් ඉහළට එන්න ඕන. ඒ ප්‍රතිශතය අඩු වෙන්න ඕන. සහනාධාර ලැබෙන ප්‍රතිශතය අඩු වෙන්න ඕන. ඒ නිසා තමයි අපි මේ සමාජ ආරක්ෂණය කියන එක ගැන ලංකාවේ අලුතෙන් හිතන්න ඕනේ. මොකද මේක බැඳිලා තියෙනවා මේ තියෙන දැන් නෝ පොලිටික්ස් කියවට දේශපාලන අධිකාරියත් එක්ක. මොකද ඒක අර මොකක්ද කියන්නේ අනුග්‍රාහක දේශපාලනනේ තියෙන්නේ. එතකොට මේ පැට්‍රනේජ් පොලිටික්ස් එක. ඒතර ඒකත් එක්ක මේ සුබසාධනීය කියන එකත් බැඳිලා තියෙනවා. ඒක කඩන්න ඕන. කඩලා සත්‍ය වශයෙන් අපි යම් කාලයකට යලව දීර්ඝව පෝෂණය කරන්නේ නෙවෙයි ඒගොල්ලන්ට තමන්ගේ දෙපැයින් හිට ගන්න පුළුවන් තත්වයකට පත් කරන්න. ඒකනේ ගරුත්වය කියන්නේ මානව ගරුත්වය කියලා හේකුත් තියෙනනේ. මේ මානව හිමිකම් විතරක් නෙවෙයි මානව යුතුකම් ගරුත්වය. එතකොට අපි අපේ වැඩසටහනදී ගොඩක් වෙලාවට මම සර්වෝදි ව්‍යාපාරයේ සහ සිවිල් සමාජ ක්‍රියාකාරකම් වලදී අපි පුළුවන් තරම් අපි ඒගොල්ලන්ට යමක් ලැබල දෙන එක නෙවෙයි ඒගොල්ලන්ට ඒ තත්වයෙන් ගොඩ එන්න පුළුවන් පරිසරය නිර්මාණය කරන්න. එතනදී යම් කාලයකට ආහාර මල්ලක් ලබා දීම හරි පොදු මුළු තැංගයක් දෙන එක හරි අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත් ඒක අර ටයිම් බවුන්ඩ් වෙන්න ඕන. මේ කාලෙන් පස්සේ ඒක නැහැ. ඊට පස්සේ ඒගොල්ලන්ට පුළුවන් වෙන්න ඕන තමන්ගේ ඒක ඒගොල්ලන්ටම කෙරෙන ලොකු දෙයක්. මොකද අපි යැපෙන්නේ නැහැ. අපේ දරුවන්ටත් උගන්වනවා අපිට දෙපැයින් නැගී සිටින්න පුළුවන් කියන එක. මම හිතා අන්න ඒ විදිහට මේ දරිද්‍රතාවය දකින්න ඕන. දරිද්‍රතාවය ප්‍රතික්ෂේප කළා නෑ මේ ඕගොල්ලන්ගේ මේ පවට තමයි ඕගොල්ලෝ මේ තත්ත්වෙ ඉන්නේ. එහෙම නැත්නම් ඕගොල්ලන්ට මේ ඕගොල්ලෝ කම්මැලි ඒ හින්දා තමයි කියන එහෙම නෑ. කරුමේ ඔය කරුමේ ගෙවන්න එපැයි. ඒක සම්පූර්ණයෙන්ම වැරදි ආකල්පයක්. ඒකත් ડોક્ટર මට එන ප්‍රශ්න තමයි දැන් ඔය යපු මානසිකත්වයේ කියන එක. ඒ කියන්නේ යපු මානසිකත්වය එහෙම නැත්නම් තව කෙනෙක් කරලා දෙනකන් ගෙනල්ලා දෙනකන් වගේ ඉන මානසිකත්වයේ ජානගත වුණු සමාජයක්ද රටක්ද මේ වෙල තියෙන්නේ? මම හිතන්නේ ඒකට සාධක දීර්ඝකාලීන ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. ඔව් මම හිතනවා අපේ රාජ්‍ය ප්‍රතිපත්ති තිබුණානේ. දැන් අපි නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය ওই දෙකනේ. දැන් අනික් රටවල් වල ওই දෙකම තියෙන රටවල් කීපයයි තියෙන්නේ මුළු ලෝකෙම. එතකොට මොකක් හරි මේ හොඳ කරුමයකට ලංකාව එක ස්ථාපිත වුණා. නැත්තම් ඇත්තටම අපි දකින මේ ඉහළ ස්තරයට ආපු වෘත්තිකයින් ඒගොල්ලෝ සාමාන්‍ය පවුල් වලින් ඇවිල්ලා ඒ තත්වෙට එන්න බෑ. අපි හැමෝම එහෙම. ඒක හරිම වාසනාවක්. නමුත් ඒකේ අර ඩවුන් සයිඩ් එක එහෙම නැත්තම් ඒකේ තියෙන අවාසිය තමයි
ඒකත් එක්ක හිතන හැම දෙයක්ම අපිට නිකන් දෙන්න ඕන. ආහාර වේලත් සබ්සිඩයිස් කරලා දෙන්න ඕන. ඊට පස්සේ ඒක පිට කරන කක්කුසියත් මේ රජයෙන් සහනාධාරයක් දීලා හදලා දෙන්න ඕන කියන මානසිකත්වයනේ. ඔබ කියන එක හරි. ඒක ඇත්තටම අපේ ඉදිරිගාමි සංකල්පවලට ගොඩක් හානියක් වුණා. දැන් මං හිතන්නේ ඒක කොහොමත් ආර්ථිකව මේ අපිට දරන්න බෑනේ රජය. දැන් මෙట్లా තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක. ඒ නිසා තමයි අලුතෙන් අවස්ථාවක් ඇති වෙලා තියෙනවා මේ සමාජ සුබසාධනය කියන ගැන අලුතෙන් හිතන්න. ඒකට අපි ජනතාවත් එක්කම සංවාදයක් යන්න ඕන. ඇත්තටම අපි මේ පහුගිය මාස 6 කරපු වැඩසටහන් කීපයක් තිබුණා ලෝක ආහාර වැඩපිළිවෙලත් එක්ක. එතනදී මේ සාමාන්‍යයෙන් ලබලා දෙන ලයිස්තු තියෙනවානේ මේ මොනවද මේ සමෘද්ධිලාභී ඒවා අපි කියා වෙරිෆිකේෂන් ප්‍රොසෙස් එකකට තහවුරු කිරීමේ ක්‍රියාවලියකට සහභාගීත්ව ක්‍රමවේදයකට අපි ගමක් ගමු ග්‍රාම නිලධාරි කොට්ටාසේ ගම මේ ලිස්ට් එක තියෙනවා. අපි යනවා ඒකේ මිනිසුත් එක්ක සංවාදයකට. මේ කොට්ටාසේ ඇත්තටම මේගොල්ලෝ පමණද මේගොල්ලන්ට සුදුසුකම් ලැබියුරුද මෙන්න මේ නිර්ණායක බැලුවහම අපි කියමු ආබාධිත තත්ත්වයේ ඉන්න කෙනෙක් ඉන්න පවුලක් තියෙනවා. එහෙම නැත්නම් වින්දපු මේ අම්මා කෙනෙක් ඉන්නවා මේ 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 දරුවෝ ඉන්නවා. ඔව්. මම වැරදි වචනේ පාවිච්චි කරේ විඩෝ. තනි බිරිඳා. නැති ඒ වගේ තත්ත්වයකට පත්වෙච්ච පවුල් සංඛ්‍යාවක් ඉන්න ඒගොල්ලන්ටත් යම්කිසි සහනයක් අවශ්‍යයි. එහෙම නැත්නම් රෝගී තත්ත්වෙ ඉන්න මේ දීර්ඝකාලීනව නිදන්ගත රෝගීකට බෙහෙත් ගන්න ඒ වගේ. එතකොට දැන් ඒගොල්ලෝ තමයි එලිජිබිලිටි ක්‍රයිටීරියා. ඒ කියන්නේ සුදුසුකම් ලබන්නේ ඒගොල්ලෝ. එතකොට මෙතන ඉන්නවද නැහැ. එහෙම තත්ත්වයකුත් නැහැ. නමුත් ඒගොල්ලෝ මේ ලයිස්තුවේ ඉන්නවා. එහෙම නැත්නම් මේ ලයිස්තුවේ නැහැ. නමුත් ඊට පිටින් ඉන්නවා ඇත්තටම යම්කිසි සහනයක් ලැබිය යුතුයි. එතකොට ඒකේ කිසි ගැටලුවක් උන්නේ නැහැ. ප්‍රජා සංවාදයක් ගිහාම අර දේශපාලන බලපෑමකින් තොරව ඒගොල්ලෝ කියන නැහැ. අරගොල්ලන්ට ලැජ්ජ හිතෙනවා නැහැ. මම මේ ලයිස්තුවේ ඉන්න හොඳ නැහැනේ. මේ අපේ අල්ලපු ගෙදර එක්කිනා මේ ඉන්නකොට කියලා හරිම ලස්සනට ඒවා අපි කියන අර ලිස්ට් එක ක්ලීන් අප් කරනවා කියලා එක පිරිසිදු වුණා. දැන් ඒක ඒ වගේ දේවල් කරන්න බලමු. මොකද අපේ මිනිස්සු මම හිතනවා ශ්‍රී ලාංකිකයෝ සිංහල දෙමළ මුස්ලිම් ස්වභාවයෙන්ම හරි සාධාරණ. ඒගොල්ල ඒකනේ අර අනික් රටවල නැති දෙයක් මං කියන්නේ. අනික් රටවල අපි පාරේදී හරි මොකද්ද හරි එකට රණ්ඩුවක් කරන කියන මහත්තයා ඕක සාධාරණ නෑනේ අපි වගේ අහිංසක මිනිස්. අර සාධාරණත්වය කියන එක ජස්ටිස් සෝෂල් ජස්ටිස් කියන සංකල්පය අපේ ජන විඥානේ තියෙනවා. ඉතින් එතනදී මා හිතනවා මේක අපිට ගනුදෙනු කරගන්න පුළුවන් ජනතාවත් එක්ක තියෙන සීමිත සම්පත්තික ඉතාම අවශ්‍යම අයට මේ දරුවන්ටගේ ආරක්ෂාව සලසන්නේ ඒවට අපි මේ විද්‍යාත්මකව ඒ කියන්නේ මේක මේවට ක්‍රමවේදයන් තියෙනවා හරියට ගණනය කරන්න පුළුවන් මේ දල ජාතික නිෂ්පාදනයේ මෙච්චර ප්‍රතිශතයක් අපිට වෙන් කරන්නට වෙනවා සමාජ සුබසාධනයට සමාජ ආරක්ෂණයට අපි කියන සෝෂල් සේෆ්ටි නෙට් එකකට. හැබැයි ඒක සදාකාලිකව මිලියන ගණනක් පවුල් එකක ඉන්න එකක් විය යුතු නැහැ. මේ දැනට ලක්ෂ 16ක් ඉන්නවනේ. ඒ ඉතින් ඒක 16 නේ. ඔව්. 1.6 මිලියන්. ලක්ෂ ඔව්. 160ක්. එතකොට ඒ සංඛ්‍යාව ඇත්තටම දරා ගන්න බෑ මේ ආර්ථිකයකට. 160ක් කියන්නේ ડોક્ટર සමෘද්ධිද? සමෘද්ධිලාභී. ඔව්. ඉතින් දැන් කොහොම දේවල් එක ડોક્ટર කියන්නේ සමාජය ගැන මිනිස්සු ගැන ડોક્ટર විවේචනයක් නැද්ද? නැ විවේචනයේ තියෙන්නේ ඇයි අපි මේක බාර ගන්න කියන එක. දැන් සමහර දේවල් ඇයි හරුමේ කියලා හරි එහෙම නැත්නම් ඉතින් මේක ඇත්තටම ඉතින් රජයටත් සල්ලි නැහැ කරන්න දෙයක් නැහැ එහෙම කියන්නේ නැතුව මං හිතන්නේ සක්‍රීය පුරවැසිය වෙන්න ඕන. එතනදී මම ඇත්තටම මට විවේචනයක් තියෙනවා අපි ගැනම. හරි අපි කතා කරන්නේ අපි සමහර වෙලාවට මේ ඒ සඳහා පෙනී සිටින්නේ නැහැ. වෘත්තිකයින් හැටියටත් පෙනී සිටින්නේ නැහැ. එතකොට ප්‍රසිද්ධිය ඇවිල්ලා ගැන කතා කරන්න බැරි නම් ඇයි අපිට අපේ සර්කල්ස් වල ඒ කියන්නේ අපි අපේ සංවාදවල පෞද්ගලිකව තියෙන සංවාදවල හරි මේ දැනුවත් වීම ඇති කරන්න. එතකොට අර සහකම්පණිය කියන එක නිකම්ම ඇති වෙනවනේ. මම ගොඩක් වෙලාවට ඒක කරනවා. මොකද මම වාසනාවන්තයි දැන් ඔබ අහපු අර ප්‍රශ්නේ එක වෙලාවක අරෙහි ඉන්නවා මෙහි ඉන්නවා એમ කියලා. ඇත්තටම මම බොහොම තෝරා ගැනීමකින් කරන්නේ සහ සැලසුම් කරනවා. ඇත්තටම මේ අපේ ජීවිතේ සැලසුම් කරගත්තොතින් මේ ගොඩාක් දේවල් ගොඩක් වගකීම් දරන්න පුළුවන්. පළවෙනි දේ මම වගකීමක් බාරගන්නේ මට ඒකට කාලය දෙන්න බැරි නම්. ගොඩාක් දේවල් වලට එනවා අර එක එක ඒවයි තනතුරු දරන්න අධ්‍යක්ෂක මණ්ඩලෙට. මම කියනවා බොහොම මේ ප්‍රතික්ෂේප කරනවා පැහැදිලි කරලා මම තෝරාගත්ත දේවල් තියෙනවා. ඒක සමහර දේවල් යම් කාලයක විතරයි තමන් කරන්න ඕනේ. ඊට පස්සේ අතාරින්න ඕනා.
සදාකාලිකව මේක දෙන්න ඕන. තව තව පිරිසකට එක බාර දෙන්න ඕන. දැන් හොඳම උදාහරණේ සර්වෝදි. දැන් මට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ සභාපති හැටියට ලොකු වගකීමක් ජාතික මට්ටමින් තියෙනවා. ඊයේත් මම හිටියේ බලපිටි ඉස්පිරිතාලේ උදේ වරුවම. ඒකට මම කාලේ හොයාගන්නේ මේ වගකී අනික් වගකීම් වලට සුදුසු අය පුහුණු කරලා උන්ට නායකත්වය සහ අධිකාරී බලයක් දීලා තීරණ ගැනීමේ බලය දීලා එහා එහෙ සමහර අවස්ථාවල වැරදෙන්න පුළුවන්. නමුත් ඒක කමක් නැහැ. මම ඉන්නවා ඒ ඒ ඒ ඒගොල්ලන්ව ආරක්ෂා කරගෙන. ඒකට මම හිතනවා ගොඩක් අයට වෙලා තියෙන අපි ගොඩාක් දේවල් බදාගෙන ඉන්නවා. අපි කැමතිනේ අතාරින්න. අපි කැමතිනේ තව කෙනෙකුට මේ ඒ ඒ බලය හෝ දැනීම හෝ කුසලතාවය හෝ දීලා අපි ඊට වැඩිය අපේ තියෙන ඊට පස්සේ අපේ අත්දැකීමත් එක්ක තවත් තලයක වගකීමක් බාර අරගෙන රටේ උන්නතිය සඳහා වැඩ කරන්න. ඉතින් කාලකලමනාකරණයත් මම හොඳට කරනවා. සමහර දේවල්ට අර මං කිව්ව රතු ඉරේ ගාවට එනකොට මේකද සමහර වෙලාවට හරි අමාරුයි. ඒක ස්ට්‍රෙස් එක එනවා. ඉතින් සමන්ගේ ශාරීරික සෞඛ්‍යය මානසික සෞඛ්‍යය ගැන හිතන්න ඕන. මම ඒ කියන්නේ ගොඩක් වෙලාවට කැමින් පරිස්සම් සමහර ඉතින් අර ආස දේවල් තියෙනවා. සී ෆුඩ් ගන්න ගියාම සීමාවක් නැහැ. ඒ වගේ ආස දේවල් තියෙනවා. නමුත් සමස්තයක් හැටියට ගත්තාම තමන්ගේ සෞඛ්‍යය ගැන හොඳ අවධානයකින් ඉන්නවා. පුළුවන් වෙලාවට කිලෝමීටර් 3-4ක් ඇවිදිනවා. ඒ වගේ දේවල් කරනවා. ඉතින් මේ ට්‍රෙඩ්මිල් එක යනවා. ඉතින් ඒ වගේ ඒක බලා ගන්නවා සහ මානසික මම හිතන්නේ ඉතාම වැදගත් වෙනවා. තමන් අර මේ කැමති පුද්ගලින් එක ආශ්‍රය කිරීම කියවන එක. දැන් සමහර වෙලාවට මම තවමත් කොච්චර කාර්යබහුල වුණත් ඒක මට අවශ්‍ය වෙනවා මගේ විෂය බද්ධ කාරණාවලදී මේ යාවත් කාලීන වෙන. ඉතින් ඒතර තවමත් මම මේ ඔය වෛද්‍ය සංගරා තිනවා ඒවා කොහොම හරි සතියකට කීපව කියවනවා සහ මේ නොදන්න දේවල් ගැන දුරකථනින් කතා කරලා අප්ඩේට් කරගන්නවා. එහේ ඖෂධ ගැටලුව වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් පිළිබඳව. ඉතින් ඒ නිසා මා හිතනවා අපිට අපේ සීමාවන් ඇතුලේ ගොඩාක් මීට වැඩිය හැමෝටම අපි හැමෝටම මීට වැඩිය සතුටෙන් සහ මේ ඵලදායීව අපේ ජීවිත ගත කරන්න පුළුවන් කියලා. ડોક્ટર වැඩියම කැමති ගෞරවයටද බලයටද? මම දෙකටම කැමති නෑ. එහෙම ඇත්තටම මේ බලයට නම් කොහොමත්ම මේ ඒ දෙක මං සතුටට කැමති. ඒ සතුට ලබා ගන්න මේ යමක් අවංකව කරනකොට ගෞරවයක් එනවා, මලයක් එනවා. මම ඇත්තටම කිසිම තනතුරකට මම දැන් මේ මම දැනට දන තනතුරු හරි මම ඒවා පස්සෙන් ගිහිල්ලා නෙවෙයි. ගොඩක් වෙලාවට අවශ්‍යතාවය මතුවෙලා එතනදී යෝජනා වෙලා ඒ ක්‍රියාපටිපාටියේ ගිහිල්ලා තීරීපත් වුණු තනතුරු මිසක් එහෙම නැතුව එහෙම යන්නේ නැහැ. ඉතින් නමුත් අවසානයේ මම නම් හිතන්නේ ගෞරවය හෝ බලයට වැඩිය ආදරය සහ සතුට තමයි වැදගත් වෙන්නේ. දැන් ඔබතුමා ඉතා විශාල සංවිධාන ජාලයක් ප්‍රධානියෙක්. ඒ වගේම රටේ පිළිගත් චරිතයක්, ලොකු සමාජ වගකීමක් තියෙන පුද්ගලෙක්. මේ චරිතෙමද ගෙදර? ඔව් ඇත්තටම ගෙදර. දැන් මගේ බිරිඳ නෘත්තිකයෙක්, ඒ කියන්නේ නීතිඥවරියක්, පෞද්ගලික අංශයේ වැඩ කරන්නේ. ඉතින් දරුවෝ දෙන්නේ කියන දරුවෝ දෙන්න නැහැ. දැන් මේ පිට අධ්‍යාපන සඳහා ගිහිල්ලා. ඇත්තටම ගෙදරත් එහෙමයි. ගෙදර හරීම සංසුන් ගෙදරක්. අපිට බොහොම සාමාන්‍යම මේ නෘත්තිකයේ මධ්‍යම පාන්තික ගෙදරක්. ඉතින් බොහොම සතුටෙන් තමයි ගෙදරත් ඒ විදිහටමයි ගත කරන්නේ. ගෙදර ගත කරන කාලේ ටිකක් අඩුයි දැන්. ඉතින් වෙනසක් නැහැ මගේ ඒ විදිහමයි. ડોક્ટર මේ දැන් අපි මේ වැඩසටහන කලින්නේ අපි දන්නේ මේ ඇතුලේ හරි ලස්සන මේ සිනමා කාරයක් ඉන්නවා කියලා. කොහොමද ඒ අත්දැකීම? මේ කියන්නේ වැඩසටහන අවසන් කරන්න කලින් 1980 තමයි මම ඒ ලෙවල් කරේ. ඒ ලෙවල් කරන්න කලින් මේ අපේ නාලන්දා විද්‍යාලයේ මම ඉගෙන ගත්තේ. එතකොට මේ ෆොටෝග්‍රැෆි වලට හරියම කැමැත්තක් තිබුණා. ඒ කාලේ ඉතින් කැමරාවක් ගන්නවා කියනවත් මේ අපිට වත්කමක් නැහැ. නමුත් කැමරා තියෙන අයගෙන් ඒවයි මේක දින බලලා ඒකේ ඒ කාලේ හැබැයි සංවිධානයේට තිබුණා කැමරා. ඉතින් මම ඒකේ ගිහිල්ලා ඩාර්ක් රූම් එකේ ඒ කාලේ ඒ ඩාර්ක් රූම් එකකුත් උනර බ්ලැක් ඇන්ඩ් වයිට් තමයි මේ සුදු කළු ඡායාරූප තමයි තියෙන්නේ. ඉතින් ලොකු උනන්දුවක් තිබුණා. ඊට පස්සේ මේ වීඩියෝ තාක්ෂණය ආව 1980-81 කාලේ. ඉතින් එතනදී මේ සහ මම මේ සුපර් 8 කියලා 8 mm කියලා ෆිල්ම් ක්‍රමයක් තිබුණා. එතකොට ඒකේ කැමරාවක් හම්බුණා. ඒකෙන් මම චිත්‍රපටියක් හැදුවා. ඒක ඉගෙන ගත්තා OCIC කියලා මේ දැන් OCIC සම්මාන කියලා දෙන්නේ. ඒකේ තිබුණා සිනමාකරණ පාඨමාලාවක්. ඒකේ පළවෙනි බැච් එකේ ඔය මේ රූපවාහිනියකම ජ්‍යෙෂ්ඨ කළමනාකරුව එහෙම පස්සේ ඒ කළමනාකරුණු උණු කණ්ඩායමත් ඒකේ හිටියා. ඉතින් ඒකේ මම ඉගෙන ගත්තා. ඒ කියන්නේ මේ කැමරාකරණය සංස්කරණය 18යි. 18 දී. ඔව්.
ඒක ඉගෙනගෙන මම ඊට පස්සේ මේ අර වීඩියෝ ෆිල්ම්ස් වලින් මේ සහ සුපර් 8 වලින් ෆිල්ම්ස් කරා. ඒ ඒ ඒ කාලේ මේ ඇත්තටම ඒක හොඳටම කරා. ඒ කියන්නේ ස්ක්‍රිප්ට් එක ලියන එක ඉඳලා ඔක්කොම ඒවා සමාජ විෂයන් ගැන විශේෂයෙන්ම ආබාධිතය ගැන තමයි මම ඒක පළවෙනිම මගේ කරේ. මොකද ඒ කාලේ තිබුණා මම හිතන්නේ 1980 ආබාධිත මොකක් හරි වර්ෂය නිසා එකක්. එතකොට ඒක ඊළඟට අපේ සංවර්ධන වැඩසටහන් ගැන, දරුවන් ගැන, වීදි දරුවන් ගැන, වෙරළේ දරුවන් ගැන මේ වගේ දේවල් කරා. කරලා මම ඇත්තටම මේ ගොඩක් ඒ පැත්තට නැඹුරුවෙන් කටයුතු කරලා සර්වෝදයේත් ඒ වීඩියෝ යුනිට් එක හදන්න මම තමයි මුල්ුණේ. ඊට පස්සේ මම අධ්‍යාපනය සඳහා පිටරට ගියා. හැබැයි ඒ සංනිවේදන ක්ෂේත්‍රයට මගේ ලොකු බැඳීමක් තිබුණා. දැනටත් මට ඒ කියන්නේ මේ හොඳ මගේ හොඳට කැමරා කරණේ කරන්න පුළුවන්. අලුත් මේ තාක්ෂණීය නම් ටිකක් අඩුයි දන්නවා. නමුත් ඉතින් බොහොම උනන්දුවක් තියෙනවා ඒ ක්ෂේත්‍රයටත්, සංනිවේදන ක්ෂේත්‍රයට සහ මේ සිනමා කරන ක්ෂේත්‍රයට. මම වැඩසටහන අවසන් කරන්න කලින් ඔබතුමායි අහන්න කැමතියි, ඔබ මිනිස්සු එක්ක නිතර ගැවසෙන, මිනිස්සු එක්ක හුස්ම ගන්න, මිනිස්සු එක්ක ජීවත් වෙන, මිනිස්සු එක්ක වැටෙන, මිනිස්සු එක්ක නැගිටින, මිනිස්සු එක්ක හිනා වෙන චරිතයක් යන්න කලින් මට කියරන්න, ඔබ මිනිස්සු විශ්වාස කරනවද? මම විශ්වාස කරනවා. අනිවාර්යෙන් මේ රටේ මිනිස්සු විශ්වාස කරනවා. අපි ඒක සාපේක්ෂයි කියලා කිව්වට දැන් මගේ පියා කියපු කතන්දරයක් මට මතක් නැහැ හැම්බෙලෙම. එයා කියන්නේ මම මන්ට මුණ ගැහෙන හැමෝටම ලකුණු 100ක් දීලා මම පටන් ගන්නෙ. බින්දුවෙන් පටන් අරගෙන ලකුණු දෙන්නේ නැහැ. ලකුණු 100ක් දීලා ලකුණු කපනවා කියලා. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලම හැම කෙනෙක්ම විශ්වාස කරනවා. ඒ විශ්වාසය කඩ කරන අවස්ථාවක් තියෙනවා. නමුත් මම නම් හිතනවා මේ රටේ ජීවත් වෙන්නේ සුන්දර මිනිස්සු. තවම අතිමහත් බහුතරයක් ඒ මිනිස්සු හැබැයි සමහරකට මෝඩයි. ඉතින් ඒ නිසා බුද්ධිමත් තීරණ ගන්න, අවබෝධයෙන් තීරණ ගන්න, අර ඉන්ෆෝම්ඩ් ඩිසිෂන් මේකින් වලට සක්‍රීය පුරවැසියෙක් වීම අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් අපි මේ සුන්දර මිනිස්සු හිටියයි කිව්වට මේ රටේ වෙනසක් වෙන්නේ අපි සක්‍රීය පුරවැසියෝ වෙච්ච දවසට අපි බලාපොරොත්තු වෙන වෙනස වෙයි. ඉතින් ડોක්ටර් බොහොම ස්තුතියි. නෝ පොලිටික්ස් ඇතුලේ ඔබතුමාව කියව ගන්න අපිට අවස්ථාව දුන්නට බොහොම ගෞරවයක් ලැබුණාට. බොහොම ස්තුතියි ඔබටත් අවස්ථාව ලැබලා දුන්නට අභිෂේකා. රටේ දරුවෝ මගේ දරුවෝ. රටේම දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාව උදෙසා අපි විසින් ආරම්භ කරන ලද ව්‍යාපෘතිය වෙනුවෙන් ඔබට කරන ආරාධනයයි. ඔබ පාසල් දරුවන් 200ට අඩු පාසලක ගුරුවරයෙක් හෝ විදුහල්පතිවරයෙක් නම්, ඒ වගේම ඔබේ පාසලේ පෝෂණ අවශ්‍යතා සහිත දරුවන් සිටිනවා නම් පහත දැක්වෙන දුරකථන අංකය ඔස්සේ ඔබට පුළුවන් අපිට කතා කරන්න, අපිව සම්බන්ධ කරගන්න. රටේ දරුවෝ මගේ දරුවෝ ව්‍යාපෘතිය ඔබේ පාසලේ දියක් කිරීම වෙනුවෙන්.